වෘත සමාදන් වෙන්නේ නැහැ. වෘත කියන්නේ මම මේ දේ සමාදන් වුණොත් මට පිහිට ලැබෙයි කියලා හිතනවා. මේක නිකන් සිංහලෙන් කියුවේ නැත්නම් තේරෙන්නේ නැහනේ මොන වගේ වෘතද කියලා අද තියෙන. වෘතයක් සමාදන් වෙනවා මම වතුර බොන්නේ නැතුව අපි බණ කීමක් ගැන ගමු නිකන් පොඩි දෙයක් සමාඩ තියෙන ඒ වගේ. මම කියන මම වතුර බොන්නේ නැහැ උපාසක මහත්තයා. මම පැය 6ක් හරි 4ක් හරි බණ කියන බොන්නේ නැහැ. මේකෙ දෙපැත්තක් තියෙනවා. වතුර බිව්වොත් තව ශරීර කෘත්‍යක අවශ්‍යතාවයකුත් එනවා එක පැත්තක. එතකොට ඉතින් පැය 6ක් එක දිගට වාඩිලා ඉන්න බෑ. බීපු තරමට අයිමත් යන්නත් වෙනවා. ආන්න එක එක හොඳයි. එක පහසු. අනේ තේ දැන් මේ බණ කියනකොට අපිට කෙල ගිලෙනවා. එවට දැන් පේනවත් දැන්නේ මං කෙල ගිලිනවනේ. වතුරෙහි අවශ්‍යතාවය නැති වෙනවා. ඊළඟ කාරණය තමයි මේ දේශනා කරගෙන යනකොට ඒක බිඳෙනවා වතුර බොන්න ගියොත්. සමාධිය බිඳෙනවා. ඒකාග්‍රතාවය බිඳෙනවා. දැන් බණ පිරිස කෙනෙක් වුණත් එහෙට මෙහෙට නැගිටලා යනකොට පොඩි බිඳීමක් අපිට වෙනවා. අය අපිට චංචල බවක් වෙනවා දේශනාව හරි නැද්ද දන්නේ නැහැ. මේක වදින්න නැද්ද දන්නේ නැහැ උපවාස කම්මලට හරියට හිතට. මේ නැගිට නැගිට යන්නේ ඒකද දන්නේ නැහැ. දැන් සමාඩ පේනවා මේ බණ පිරිස්සල ඉන්නකොට ඈනුම් යනවා. දේශිකයන් වහන්සේ ටිකක් සසල වෙනවා. බණ හරියේ නැද්ද දන්නේ නැහැ. ඔරලෝසු උඩින් නම් තියෙන බලන හැරි හැරි කෙනෙක්. එතකොට ඉතිඟක් අර හිත පසු බහිනව දේශිකයන් වහන්සේ. මොකද දන්නේ ඔරලෝසු බලන්න. වැඩේ ඇති වගේ නේද එතකොට. ඒ වගේනේ. දැන් එහෙම අර්ථයකින් වතුර නොබී ඉන්න එක කමක් නැහැ. නමුත් දැන් මටම කියන උපාසකම්මල අනේ අසවල් ස්වාමීන් වහන්සේ වතුර පොදක්වත් නොබී බණ කිව්වා එලි වෙනකන් කියනවා. මං කිව්වේ දැන් ඔයාලා පැහැදුනේ බණටද වතුරටද? මොකටද උපාසකම්මලම කියන්නේ මේව විසඳගන්නද අපි කතා කරන්නේ. මේක දේශකයන් වහන්සේගේ වරදක් නෙවෙයි මම මේ කියන්නේ. උන්නාසේ යම් කිසි අර කිව්ව අර්ථ වලින් තමයි බොන්නේ නැත්තේ. ඇත්තටම අපිත් බොන්නේ නැත්තේ ඒක. නැත්තම් පැය 12ක දේශනාවක් කරනකොට මොකද කැසිකිලි වැසිකිලි යන්න බෑනේ ඔකස්සේ වතුර බිබී ඉඳලා. ඒතර නවත්තන්න වෙනවනේ කොහොමද? ඒකේ කාර්තයක්. ප්‍රධානම අර්ථයක අනිවාර්යෙන් නැගිටින්න වෙනවමයි. කාෂ්ඨ වෘත දුෂ්කර ආසන ඒවත් වර්ජනය කරන්න කියලා. ඒව කරන්න එපා කියලා තියෙනවා. කියන්නේ දුක් විඳින්න එපා. කුසන් එකක් ලැබුණොත් කුසන් එකේ වාඩි වෙන්න. දැන් කුෂන් එක දෙයක් කියනවා නෑ කුෂන් එපා මම ඉතින් පිබ්බිමම ඉන්න. ඇයි මම අල්පේච්ඡයිනේ කියලා පෙන්නනවා. ඔවට කියන කුහනා ලපනා ගති කියලා නේද? දැන් සමහර භික්ෂුන් වහන්සේලා කියන ඉතන හිතනවලු මම ප්‍රතික්ෂේප කළොත් වැඩියෙන් ලැබෙයි. දැන් දෙනකොට හොඳ හොඳ ಜಾති උපාසකම් මේ ඕන්නේ නෑ තියනවනේ. අපිට වැඩක් නෑ. තව වැඩියෙන් දෙනවා. ඇයි කොච්චර සිල්වත්දනේ දීලත් එපයි කිව්වනේ අපිට. නේද? ඒ වගේ දැන් හොඳ ධර්මාසනයක් කෙනක් දුන්නම් බණ කියන්නේ කියනවා ඕව ඕන්නේ ලෑල්ලක් දා. දැන් මේ ධර්මාසන හදන්නේ මොකටද? ධර්මයට ගෞරව කිරීම පිණිස සහ දේශකයන් වහන්සේගේ පහසුවට විශේෂයෙන් ධර්ම ගෞරවයට. දැන් ওই උච්චාසයන මහාසයන සිකපදීදී සාමාන්‍ය වෙලාවක මෙවැනි පුටුවල වාඩි වෙන තහනම්. බණ කියන්න විතරයි ධර්මාසනෙ පාවිච්චි කරන්න පුළුවන්. කවිච්චි වගේ පුටුවල වාඩි වෙන්නේ නැහැ. බණ කියන්න ඕන තරම් පුළුවන්. ඕන පුට සිංහාසනෙත් කැපයි. ආන්න ඒක අපි සිහි කරන්න ඕන නුවණි. නැත්තම් මොකද අපේ හොඳ හිතින් එන්න පුළුවන් ස්වාමීන් වහන්සේ කෙනෙක් එක්ක කරන්නේ? දන්නේ නැහැ. මට පේන්නේ නැහැ නු. ඉතින් මොකද්ද කියලා? මේ උපාසක උපාසිකාව ගන්න වැරදියටනේ. අනේ උන්වහන්සේ හරිය අල්පේච්චයි. ඇයි? පුටුවකවත් හරියට වාඩි වෙන්නේ නැහැ. සමහර නිින්ද යනවටත් දන්නේ නැහැ. නිදිමත එනවනේ. කොන්දේ අමාරු දුනමත් එහෙම තියෙනවා. දැන් ප්‍රශ්න ඒ කියන්නේ මෙට්ටවල හිටපෙන්නේ නැහැ. අපි ඉතින් පැහැදෙන්න ඕනේ මේ මෙට්ටය අයින් කරේ මේ සාමණේරයන්ගේ සීලය. ඒ වෘත කියන්නේ ඒකනේ. වෘත කියන්නේ ඒකට. ඔය සීලට අදාළ නැතිව කරනකොට මේක හොඳයි කියලා හිතුවොත් මේක සීලයක් කියලා හිතුවොත් අන්න සීල වෘතයක්. මෙට්ට අයින් කිරීමෙන් නිවන් දකින්න පුළුවන්. බෑ කොන්දේ අමාරු සුව වෙනවා. ලෑල්ලක නිදාගත්තම බිම සැතපුණා එහෙම වෙනවා. වතුර නොබීමෙන් දැන් අතන මොකද පැහැදුනේ උපාසකම්මල? වතුර පොදක්වත් බිව්වේ නැහැ. දැන් ඒක තමයි මට හැමදාම කියන මංකුව එක්කෙනෙක්ට මංකුව ඇයි ඔයා පැහැදුනේ වතුරටද? ඔයා පැහැදෙන්නකෝ ධර්මයට. හැබැයි එක මනුස්සෙක්ටවත් ඒ පැය 12 කියපු බණ පදයක් මතක නැහැ. අරක විතරක් මත අරක හයිලයිට් කර කර හිතනවා කියනවා. ඒකෙන් වෙන්නේ මොකද්ද? පැහැදිය යුතු තැනට නෙවෙයි පැහැදෙන්නේ. පැහැදිය යුත්තේ දේශනාවට. මම වතුර බිව්වේ නෑ. මම නේද එක දිගට කියන් ගියා කියලා මේ පැහැදෙන්න එපා. පුළුවන් බැරි කමක් නෑ එක දිගට කියන් යන්න පුළුවන්. කරුණු තියෙනවා නම් දැනුම තියෙනවා නම් අනිත් එක ශ්‍රාවකයෝ තහන් ඉන්නවනම් එලි වෙනකම් රෑ වෙනකම් බණ කියන්න පුළුවන්. ඒක ඇත්ත. ඒක පැහැදිය යුතුයි. මේ ස්වාමීන් වහන්සේ වීරවන්තව
සද්ධාවන්ත මේ කටයුතු කළා. අර බාහිර දෙයට පහදෙනවා කියන්නේ අන්න වෘතයක් වගේ එක. දැන් මේ ධර්මයේ තුල දැන් වර්තමානයේ පැන නැගපු ප්‍රශ්නයක් මම මේ නිකන් කතා කළේ ඔබට. මේක ගැටෙන්න කරන්න කාරණයක් නෙවෙයි. අදින් පස්සේ තෝරගන්න මේක. ඒක හොඳයි එසේ වේවා අදිෂ්ඨානය වීර්ය පාරමිතාවක් වෙන්නත් පුළුවන්. එහෙනම් අපි ඒ මොහොතේ අහපු ධර්මයේ ගැන සතුටු වෙනවා. අනේ ස්වාමීන් වහන්සේ මෙහෙම දෙයක් අපිට කියා දුන්නා. මෙන්න මේ කාරණේ අපිට කියා දුන්නා. අන්න එතකොට අපිට සතුටුයි. ඇයි මේ මිනිස්සු බණ හොඳට අහලා. දේශකයන් වහන්සේ ස්පියම් බණ කියන අතරේ උන්දලා හාන්සිලා නිදාගත්තාද දන්නේ නැහැ බිම. වතුර බොන්නේ නැති ඉතින් දැකලා තියෙන නිදි. අනේ එහෙම වුණොත් සාර්ථක නෑ ශ්‍රාවකයාට. එහෙනම් මේ ආසන වර්ජනය කිරීම ආදීදී සැප පහසුකම් වර්ජනය කිරීම දැන් සමහර ස්වාමීන් වහන්සේලා කියනවා මම කොළඹ ගියත් පයි. එම අය සමය අතීතයේ ටිකක් හිටියා අපි පැවිදිච්ච මුල් සමයේ මම දැක එක විශ්වාසයක් හිටියා ආරණ්‍ය වාසී වෙටි මේ වාහන වල නගින්නෙම නැහැ පාගමණින් යනවා ඉතින් අර්ථය දන්න නමුත් වෙන්නේ මොකද්ද දකුණ කෙනා පැහැදෙන්නේ මේ හාමුදුරුව වාහනයකවත් යන්න ඊට පස්සේ බණින්නේ කාටද අර වාහන වල වඩින හාමුදුරුවන්ට ඊට පස්සේ බණින්න පටන් ගන්නවා අරගෙන පැහැදෙනවා මේ ගැන හැබැයි විනය කොහෙවත් නැහැ මෝටර රථවල යන්න එපා කියලා යන්න එපා කියලා තියෙන්නේ සත්ව වාහන වල අස්වරතවල ඇත් වාහනේ ගොන් වාහනේ කියන්නේ ගොන් කරත්ති ගුණාගේ පිටේ නැගලා යන්නේ නැහැ නේ යන්නේ හැම කැප නැහැ මිනිස්සුන්ගේ කර පිටින් ඒත් බෑ කොයි වෙලාවටද පුළුවන් ගිලන් වුණාම පුළුවන් ඔය ඕන වාහනයක අසනීප වෙලා ක්ලාන්ත වුණා නම් නැගිට ගන්න බැරි නම් උස්සගෙන යන්න පුළුවන් අපේ ලොකු ස්වාමීන් නායුන ලොකු ස්වාමීන් අන්තිම කාලේ කඳු තියෙන ආරණ්‍යකට වැඩපු වෙලාවක මේ ස්වාමීන් වහන්සේ ඔසවගෙන එනවා පුටුවක් තියලා අර ලී බැඳලා හරි සතුටින් නේ අර නිකන් ලාභයක් ලැබුණා වගේ කල්යාණ මිත්‍රෙක් උස්සන් යන්න ලැබුණා වගේ හරි සතුටින් ඒක වීඩියෝ එකක් පවා තියෙනවා YouTube එකේ බලන්න ඒ ස්වාමීන් වහන්සේව කරපින්නගෙන එනවා හරි සතුටින් කිසි අමාරුවක් පෙන්වන්නේ නැහැ තරුණ ස්වාමීන් වහන්සේ ලොක්කම ගෝලයෝ ශිෂ්‍යයෝ ඉතින් බලන්න ඒක මොකද අසනීප නිසා තොර වෘතයක් වශයෙන් ගන්න හොඳ නැහැ මම වාහනවල යන්නේ මම සෙරෙප්පු දාන්නේ මම අලුත් සිවුරු පෙරවන්නේ මම ඉරිච්චම තමයි පෙරවන්නේ. ඒක තැනක වෙච්ච පොඩි කතාවක්. එක සායනාසිකෙනෙක් ඉරිණු සිවුරුම පෙරවනවලු. බෙල්ල නමාගෙන මුළු යන්නේ. කවුරු දැක්කත් උඩ බලන්නේ මේම කරගෙන යනවා. පහත් කරගෙන යගෙන අටහත් පහත් වගේ පේන දැක්කා. සෙරප්පු දාන්නේ. මාසෙකින් විතර යනකොට මේ සායනාසයන් සෙරප්පු දාලා හොඳට දැන් වටපිට බලබල ඇවිදිනවා හොඳ සිවුරකුත් පෙරවනවා. ප්‍රශ්නේ ඇහුවලු ලං වෙලා ස්වාමීන් වහන්සේ ගිය මාසේ නම් මම පැහැදිලා ගියා ඔබ වහන්සේට මේ මාසේ මගේ පැහැදීම නැති වුණා. ඇයි? ඔබ වහන්සේ සෙරෙප්පු දාන්න නැතුව හිටියා මම පැහැදුණා. අනේ උපාස මහත්තු කටුවක් කැනලා මේ මුකුත් කරගන්න බැරුව හිටියේ සෙරෙප්පු දාන්න බැරි කමක් තිබුණා. ආයේකයි කො දැම්මේ නැත්තේ. බෙල්ල මේ ඇමැට්ටි වෙලා තිබුණේ ඉතින් අර ඇදුණොත් ඇදම තමයි කෙලින් කරගන්න බෑ නේද එකපාරට. ඒ ඇදවීම නිසායි කො මම පොඩ්ඩක් එහෙම ගියේ. සිවුරක් තිබුණා, ඉරිච්චයක් තිබුණා ඒක ඇඳන් හිටියේ. ඔයා ඒකටද පැහැදුණේ? ආන්න එහෙම පැහැදුනොත් ඒ ශ්‍රද්ධා වැඩි වෙලාව තියෙන්නේ නෑ. හැබැයි මිනිස්සු රූස්ක ප්‍රතිපදාවට තමයි පැහැදෙන්නේ. දුෂ්කර ක්‍රියා කරනවා හරි ආසයි ස්වාමීන් වහන්සේලා. මැටි කුටිවලම ඉන්නවනම් මදුරෝ තල් මේ කමින් ඉන්නවනන්නේ. ඒ දුකසෙම ඉන්නවනම් සතුටුයි. හොඳ කුටියක් හදාගත්තොත් ඉරිසියයි. ආ මදුරෝන්ට අපිට වඩා සැප. ඇයි භික්ෂුන් වහන්සේගේ සැපේ ඉරිසිය කරන්නේ කොයි ලෝකේ යන්නද? උන්වහන්සේලා අග්‍ර සිර රගින නිසා අග්‍රදේ ලැබෙනවා. දෙන්නේ පුදල වැඳලා පුදල දෙන්නේ. මේ ටයිල් කැටයක් උඩ හිටිය කියලා නිවන නැති වෙන්නේ නෑ. ඒක අල්ලගෙන නෙවෙයි ඉන්නේ. භාවනා කරන්න විතරේ පාවිච්චි කරන්නේ. ඉතින් මැටි කුටියකින් එකත් හොඳයි. මැටි කුටියෙත් ඉන්න, ටයිල් කුටියෙත් ඉන්න, හැමතැනම ඉන්න. හැබැයි හිත පරිස්සම් කරගෙන. නැත්තම් මැටි කුටියේ සිඳීමෙන් ලෝකයා පැහැදේවා කියලා මේ හොරෙක් වගේ නම් ඒක ඇතුළේ ඉන්නේ. අනේ ඊට වඩා හොඳයි අර ටයිල් කුටියෙම ඉන්නේ. ඇයි ආ හිතනවානේ මේක දැක්කම පැහැදේ. පින්න පාතවත් ඡන්න එපා කියන පහද ගන්න. දායක පැහැදේ කියලා. දූතාංගවත් රකින්න එපා කියනවා පේන්. භාවනා කරනවා කියලාත් කියන්න එපා කියනවා. අඩුමතරමේ මිනිස්සු ගැවසෙන වෙලාවේ සක්මන් භාවනාවක් කරන්න එපා. මේ කියන්නේ සමූහ භාවනාවක් කවුරුත් කරනවා නම් ඒක කරන්න දෙයක් නැහැ. පේනවනේ එතකොට. ආරණ්‍යකට සෙනසුනට යනකොට ඉස්සරහටම වෙලා පරියන්ක බඳන් හිටියොත් එස්පියා දුටුවණින් පැහැදෙනවනේ. අනවශ්‍ය පැහැදීමක් කරන ඊට පස්සේ පෙන්නුම් කරාගෙන නේද? ප්‍රසිද්ධ භාවනාවක් කරන ඊතරේ. පේන්න කලාව කියන්නේ ඊට පස්සේ ඒක කුහක මේ මිනිස්සුන්ගේ හිත පහදව ගන්න කරපු දෙයක්. මිච්ඡාජීවිත අයිති වෙනවා. ආජීවය අපිරිසිදු වෙනවා ඒ භික්ෂුන්ගේ. ඒ නිසා පේන්න කරන්න එපා කියලා කියනවා. දවල් ඩේ නිසා කුටි ඇතුලේ තමයි භාවනා කරන්නේ. මිනිස්සු આવත් පේන්නේ නැති වෙන බාධා ඉන්න එතකොට. රැයට එළිය කරාට කමක් නැහැ කියනවා. රැයට තමයි එළිය සක්මනේ භාවනා කරන්නේ දවල්ට ඇතුලේ සක්මනේ.
ආන්න බලන්න මේ ශාසන විනය ප්‍රතිපදා දීලා තියෙන්නේ කොහොමද? මේ හැමදේම පරිස්සම් කරන විදියකට හිත පරිස්සම් කරගෙන අනවශ්‍ය පැහැදීම් ඇති කරගන්නද? දැන් සංයෝජන තුනක් ගැන කිව්වේ. ඉතල සෝවාන් මාර්ගශනේදී සංයෝජන නැති වුණා ඵලයේදී සුවවින්ද. දැන් සමවදින්නේ මොකේද? ඵල සමාපත්තියට. පැය ගණන් දවස් ගණන් සමවදින්න පුළුවන්. ඉතල සෝවාන් ඵලයේ නිවන ස්පර්ශ කරනවා සමාපත්තියේදී. දෙවනියට මේ කෙලස් සමුච්ඡේදනය කරන එක තැනක් ඉන සකදාගාමි මාර්ගක්ෂණයේදී කාමරාග පටික දෙක තුනී වෙනවා. අරිහත් මාර්ගක්ෂණයේදී දෙක ඒ කාමරාග පටික දෙක නැත්තරම නැති වෙනවා. දැන් මේ දෙක විස්තර කරගන්නවා. කාමරාග කියන්නේ කාම වස්තුන් කෙරෙහි බැඳීම. පංචකාමයන් කෙරෙහි බන්ධනෙ. දැන් මේ අනාගාමී ආරයන් වහන්සේලා ගිහි කාමයන් දුරු කරනවා. සකදාගාමී ආරයන් වහන්සේට එක ආත්ම භාවයක් මනුස්ස ලෝකෙට එන්න පුළුවන් ශක්තිය තියෙනවා. මොකද තුනී වුණා විතරයි. එනිසා අපි කෙටියෙන් එක කතා කරමු.